ඉතින් ඔයාලා දන්නවා රටේ තියෙන මේ තත්ත්වයත් එක්ක මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක ගොඩක් අපේ කොළවල එහෙම නැත්නම් පොත්වල මිල ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ මේ වෙද්දි ස්ටුඩන්ට්ස් අතර තියෙන කතාවක් තමයි ඩිජිටල් නෝට් ටේකින් වලට යනවා කියන එක. ඉතින් එතකොට මේ වෙද්දි යුනිවර්සිටීස් ගත්තොත් එහෙම යුනිවර්සිටියල ඉන්න ළමයි ගොඩක් කට්ටිය ඩිජිටල් නෝට් ටේකින් මෙතඩ්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කොහොමද ඔයාලගේ තියෙන ඩිවයිසස් එක්ක ඔයාලට දැනට තියෙන පහසුකම් එක්ක කොහොමද ඩිජිටල් නෝට් ටේකින් මෙතඩ් එකකට යන්නේ කියන එක. හරි, මම ඩොක්ටර් ප්‍රභාත් චතුරංග. මම දැන් පෙරදෙන විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ ටෙම්පරල් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ channel එකෙන් මම ඉගෙන ගන්න කැමති අයට වැදගත් වෙන විදිහ ගොඩාක් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වැදගත් වීඩියෝ එකක් ගැන තමයි අද කතා කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරි, ඉතින් මේ වීඩියෝ එක කලින් මම වීඩියෝ එකක් කරා කොළවල නෝට්ස් ලියන එකද එහෙම නැත්නම් ඩිජිටල් නෝට්ස් හදන එකද වඩාත් හොඳ කියලා. ඉතින් ඒ වීඩියෝ එක මම channel එකේ මේ වෙද්දි අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා තාමත් ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කතා කරා ඩිජිටල් නෝට් ටේකින් සහ පේපර්ස් වල ලියන එකේ වාසි සහ වාසි ඒ දෙකෙන් කොහොමද එකක් තෝරගන්නේ කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය යුනිවර්සිටි එකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා මුලින්ම වැඩ පටන් ගන්න කලින් මේ දේ කන්සිඩර් කරලා බලලා යුනිවර්සිටි එකට ගියනම් ඔයාලට එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා හින්දා. ඉතින් මේක වීඩියෝ සීරීස් එකක් විදිහට තමයි කරගෙන යන්න හදන්නේ. මොකද මම ඉස්සරහට ඩිජිටල් නෝට් ටේකින් මම කරපු විදිය මොනවද මට මම දැකපු හොඳ දේවල් සහ මොනවද මම දැකපු හොඳ ඇප්ලිකේෂන්ස් ඒ වගේ ගොඩක් දේවල් ගැන මම ඉස්සරහට වීඩියෝ සීරීස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ කොහොමද ඩිජිටල් නෝට් ටේකින් මෙතඩ් එකක් ඔයාලට කියලා පටන් ගන්න කියලා. ඉතින් මම මගේ කතාව කිව්වොත් එහෙම මම පොඩි කාලේ ඉඳන් දිගටම කොළවල තමයි නෝට්ස් ලියුවේ. ඉතින් මම මෙඩිකල් ෆැකල්ටි එකට ඇවිල්ලා මෙඩිකල් ෆැකල්ටි එකෙත් ෆයිනල් ඉයර් එකට යනකම්ම සම්පූර්ණයෙන්ම මගේ තිබ්බේ පේපර් නෝට්ස්. ඉතින් PDF ටිකක් මම e-books බලුවා. හැබැයි ඊට අමතරව මම කිසිම ඩිජිටල් නෝට් එකක් පාවිච්චි කළා නැහැ. ඉතින් ෆයිනල් ඉයර් එකට ආවට පස්සේ මම ටැබ් එකක් අරගෙන ඒ ටැබ් එකේ එතනින් එහාට ඩිජිටල් නෝට්ස් හදන්න පටන් ගත්තා. ඒකත් එක්ක මට තේරුණා මගේ පර්ෆෝමන්ස් වල ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් ආවා කියලා. ඉතින් ඒක හින්දා තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ ඒක ඩිජිටල් නෝට් ටේකින් වලට ඔයාලට කන්වර්ට් කරගන්න පුළුවන් නම් ඒකෙන් ඔයාලගේ පර්ෆෝමන්ස් පැත්තෙන් එහෙම නැත්නම් ඔයාලට ඔයාලගේ ඇකඩමික් සක්සස් එකට යන්න ගොඩක් පහසු කරගන්න පුළුවන් හැකියාවක් මේකේ තියෙන හින්දා. ඉතින් මම මුලින්ම ඒ කියන්නේ අපි මේ වීඩියෝ කතා කරන් යන එකේ පහසුව සඳහා මම දෙකට බෙදා ගන්නම් මේ ඩිජිටල් නෝට් ටේකින් එක. මේ ඩිජිටල් නෝට් ටේකින් ගත්තට පස්සේ අපිට කොලේක වගේ හෑන්ඩ් රයිටින් වලින් ලියන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නැත්නම් අතින් අපිට පෙන්සිල් එකක් හරි ස්ටයිලස් එකක් හරි පාවිච්චි කරලා ඒ ස්ටයිලස් එකෙන් ටැබ් එකේ ලියලා අපිට ලියපු නෝට් සෙට් එකක් හදාගන්න පුළුවන්. ඒක තමයි එක විදිය. ඒ වගේම තමයි අපිට පුළුවන් තව විදියකට නෝට්ස් ටිකක් ටයිප් කරන්න. ඒක තමයි අනිත් විදිය. එතකොට මේ දෙකට පාවිච්චි කරන ඩිවයිසස් අනුව ඔයාලා නෝට් ටේකින් කරන විදිය වෙනස් වෙනවා. හැබැයි මේ දෙකෙන්ම අපි හදන්නේ ඩිජිටල් නෝට් එකක්. එතකොට ඒකේ ඩිජිටල් නෝට් එකක තියෙන වාසි ටික ඔක්කොම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට ඩිජිටල් නෝට් එකක් ඉක්මනට සර්ච් කරන්න පුළුවන්, බෑකප් එකක් තියාගන්න පුළුවන්. එතකොට ඔයාලගේ ඩිවයිසස් ඔක්කොගෙම ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ෆෝන් එකෙන්, ලැප්ටොප් එකෙන්, ඔයාගේ ටැබ් එකෙන් ඔය ඕනම එකකින් මේ නෝට් එක ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කොහෙවත් යද්දි නෝට්ස් ටික උස්සගෙන යන්න ඕන වෙන්නේ නැහැ. ටග් ගාලා සර්ච් කරලා නෝට්ස් එක ගන්න පුළුවන්. එතකොට ඔයා ඉන්නේ හොස්පිටල් එකේද, ඔයා ඉන්නේ හොස්ටල් එකේද, ගෙදරද, ඔය කොහේ හිටියත් ඔයාලට නෝට් එක ගන්න පුළුවන්. ඔය වගේ ගොඩක් වාසි තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට නෝට් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාට නෝට් එක අප්ඩේට් කරන්න පුළුවන්. අලුතෙන් ඉගෙන ගත්තට පස්සේ ඒ නෝට් එකටම ටග් ගාලා ඇඩ් කරන්න පුළුවන්. නෝට් එක රීඕගනයිස් කරන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වාසි ඔක්කොම මේ හෑන්ඩ් රයිටින් නෝට් එකක් තිබ්බත්, ටයිප් කරපු නෝට් එකක් තිබ්බත් ඔය දෙකෙන් කොයි එකකින්වත් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මේකෙදී අපි මුලින්ම ගත්තොත් එහෙම දැන් අපි හැම කෙනෙක් ගාම තියෙන ඩිවයිස් එකක් තමයි මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ. ඉතින් මේ මොබයිල් ෆෝන් එකෙන් වුණත් ඔයාලට ඩිජිටල් නෝට් ටේකින් කරන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නෝට් ටේකින් වලට විශේෂයෙන්ම හදපු ඇප්ලිකේෂන්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඔයා ෆෝන් එකෙන් නෝට් ටේකින් කරනවා නම් ඒකට ෆෝන් එකේම වුණ ඇප්ලිකේෂන් සෙට් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා පාවිච්චි කරන්නේ Apple ඩිවයිස් එකක් නම් Apple එකේ Apple Notes කියලා ඇප්ලිකේෂන් එකක් වෙනම වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන්නේ Samsung device එකක් නේ, Samsung එකේ Samsung Notes කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් ඔය දෙකටම යූස් කරන්න පුළුවන්. ඔයාලට Google Notes වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට Microsoft Word වගේ එකක් ඇප්ලිකේෂන් එකක් අප්ලෝඩ් කරගත්තොත් ඔයාලට Word document එකක් විදිහට type කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි Microsoft OneNote දාගත්තොත් එහෙම OneNote එකේනුත් ඔයාලට note එකක් type කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඔය හැම විදියකින්ම ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ අතේ තියෙන ෆෝන් එකෙන් ඔයාලට digital note එකක් type කරන්න. එතකොට ඒ note එක ඔයා cloud storage එකේ එහෙම නැත්නම් Google Drive එකේ හරි iCloud එකේ හරි save වෙන විදිහ application එකක් කරොත් එහෙම ඔයාලට ඒක laptop එකකින් access කරන්නත් පුළුවන්. ඔයාගේ tablet එකකින් use කරන්නත් පුළුවන්. ඒ වගේම phone එකකින් use කරන්නත් පුළුවන්. ඉතින් ඔයා phone එක පාවිච්චි කරනවා නම් ඔය වගේ options තමයි ඔයාලට තියෙන්නේ. හැබැයි ඔයා tab එකකට යනවා නම් ඔයාලට options එකක් තියෙනවා. Android tablet එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් Apple tablet එකකට යන්න පුළුවන්. ඉතින් ওই දෙකෙන් කොයි එකකින් වුණත්
ඔයාට ඒ ටැබ්ලට් එකකට ගියොත් එහෙම එතනදී ඔයාලට එන ඔප්ෂන් එකක් හම්බ වෙනවා ඔයාලට නෝට්ස් ටයිප් කරන්නත් පුළුවන් ඒ වගේම නෝට්ස් ලියන්නත් පුළුවන් ඉතින් Samsung devices ගත්තාම ඒ වගේ වෙනම ස්ටයිලස් එකක් ඒකට එනවා එතකොට ඒ ස්ටයිලස් එක පාවිච්චි කරලා ඔයාලට නෝට්ස් ටික ලියා ගන්න පුළුවන් ඒ වගේම Apple device එකක් යූස් කරනවා නම් iPad එකත් එක්ක ඔයාලට Apple pencil එකක් සල්ලි දීලා ගන්න වෙනවා ඉතින් ඒ සල්ලි දීලා ගන්න Apple pencil එකෙන් ඔයාලට හෑන්ඩ් රයිටින් කරන්න පුළුවන් ඉතින් මේකට ගත්තොත් එහෙම හෑන්ඩ් රයිටින් වලට එක එක ඇප්ලිකේෂන්ස් වල එක එක device එකට Apple devices වලට වෙනම Android devices වලට වෙනම ඇප්ලිකේෂන්ස් තියෙනවා ඉතින් ඒ ගැන අපි ඉස්සරහ වීඩියෝ එකෙන් කතා කරමු මම දැනට ඒ වගේ ඇප්ලිකේෂන්ස් මෙන්ෂන් කරන්න යන්නේ හැබැයි ওই දෙකටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් ගත්තම Microsoft OneNote කියලා කියන්නේ ඉතින් අපි ගත්තොත් එහෙම එතකොට හෑන්ඩ් රයිටින් නෝට්ස් උත් ඔයාලට ඒ විදිහට තියාගන්න පුළුවන් එතකොට හෑන්ඩ් රයිටින් නෝට් එකක් උනත් ඒක ඔයාලට බෑකප් කරලා ඔයාගේ drive එකක එහෙම නැත්නම් cloud storage එකක දාලා තියාගන්න පුළුවන් ඒ වගේම තමයි ඒක PDF එකක් විදිහට export කරලා ඔයාලට ඒක print කරලා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔය හැම විදිහෙම options තියෙනවා ටැබ්ලට් එකක් ගත්තා වුණත් ටැබ් එකෙත් ඔයාට පුළුවන් අර මං ෆෝන් එකේදී කිව්ව සියලුම ඔප්ෂන්ස් පාවිච්චි කරලා ඔයාගේ නෝට් එක ටයිප් කරලා තියෙනවා. කලින් කිව්වා වගේම Google Docs එකේ පුළුවන්, OneNote පුළුවන්, Microsoft Word පුළුවන්, ඔය වගේ තව ගොඩක් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඉතින් ඔය ඕනම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ටැබ් එකෙත් ටයිප් කරලා තියෙනවා. මීට අමතරව, ඒ කියන්නේ ඒ කිව්ව ටිකට අමතරව නෝට් ටේකින් වලට විශේෂයෙන්ම හදපු ඇප්ලිකේෂන්ස් තියෙනවා. මේවා cloud based ඒවා තියෙනවා, එහෙම නැති ඒවා තියෙනවා. මේකෙදි මම ලැප්ටොප් එකත් මෙන්ෂන් කරන්න. ලැප්ටොප් එකක් විතරක් නම් ඔයාට තියෙන්නේ ෆෝන් එකයි ලැප්ටොප් එකයි විතරයි නම් ඔයාට තියෙන්නේ. එතකොට ඔයාට තියෙන ඔප්ෂන්ස් තියෙන්නේ ටයිප් කරන නෝට්ස් විතරයි. එතකොට ටයිප් කරන නෝට්ස් විතරක් වුණාට පස්සේ නෝට් ටේකින් වලට විශේෂයෙන්ම හදපු ඇප්ලිකේෂන්ස් තියෙනවා. උදාහරණයක් විදිහට Notion තියෙනවා. ඒ වගේම Obsidian කියලා එකක් තියෙනවා. ඉතින් මේ දෙක ගත්තොත් එහෙම මම දකින විදිහට නෝට් ටේකින් වලට විශේෂයෙන්ම හදපු ඇප්ලිකේෂන්ස් වලින් හොඳම ඇප්ලිකේෂන්ස් එකක් තමයි Notion and Obsidian කියන එකේ. ඉතින් මේ දෙකේ ප්‍රධාන වෙනස තමයි Notion එකට cloud storage එකක් තියෙනවා Obsidian එකේ cloud එකක් නෙමෙයි තියෙනවා. වගේ PC එක ඇතුලේ තමයි note එක notes ටික තියෙන්නේ. හැබැයි ඒක ඊට වඩා ගොඩාක් Notion එකට වඩා වෙනම වාසි set එකක් වෙනම තියෙනවා. ඉතින් ඔයගෙන විශේෂයෙන් වෙන වෙනම videos එකක් ඉස්සරහට කරගෙන යන්න. දැනට කිව්වොත් එහෙම ඔයාට laptop එකෙන් notes හදනවා නම් ඔයාට හොඳම options විදියට තියෙනවා Google Docs තියෙනවා Microsoft Word තියෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්ව Notion Obsidian ඒ වගේ note taking application use කරන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ විදිවලට තමයි ඔයාලට ඩිජිටල් නෝට් ටේකින් කරන්න පුළුවන්. ඔයා පටන් ගන්න ඉන්න කෙනෙක් නම් නෝට් ටේකින් දැනට ඩිජිටල් නෝට් ටේකින් වලට ගිහිල්ලා නැති කෙනෙක් නම් මම හිතනවා ඔයාලට හොඳ අයිඩියාවක් එන්නති කියලා. මම දැන් මේ කිව්ව දේවල් එක්ක ඔයා ගාව තියෙන ඩිවයිසස් වලින් එහෙම නැත්නම් ඔයා ඉස්සරහට ගන්න ඉන්න ඩිවයිසස් එක්ක ඔයාට කොහොමද නෝට් ටේකින් එක්ස්පීරියන්ස් එකකට යන්න පුළුවන් කියලා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕන මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හිටපු හින්දා සහ මේ වීඩියෝ එක බලන කට්ටියකින් ලොකු ප්‍රමාණයක් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා වෙන හින්දා මම රෙකමන්ඩ් කරනවා ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට පුළුවන් නම් ස්ටයිලස් එකක් තියෙන ටැබ් එකක් ඒක Android එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් iPad එකක් වෙන්න පුළුවන් ওই දෙකෙන් මොකක් හරි එකක් ගත්තොත් ඒකෙන් ඔයාලට ඔයාගේ පර්ෆෝමන්ස් ගොඩක් වැඩි කරගන්න පුළුවන් මොකද ඔයාලට එතකොට ඔයා ඉන්න තැනවත තීරණය වෙන්නේ නැතුව ඔයාට ඕනම වෙලාවක ඔයාගේ නෝට් එක බලන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔයා හොස්පිටල් එකේ හිටියා වෙන්න පුළුවන් නැත්නම් ඔයා ලෙක්චර් හෝල් එකේ හිටියා වෙන්න පුළුවන් ඉතින් ඔය මොනවා වගේ හරි වෙලාවකදී ඔයාලට මොකක් හරි MCQ එකක් ડિස්කස් කරනවා කියලා හිතන්නකෝ ඒ ડિස්කස් කරන වෙලාවට මොනවා හරි ඔයා දන්නේ නැති දේවල් තිබ්බොත් එහෙම ඔයාලට ටග් ගාලා ඔයාගේ නෝට් එකට ගිහිල්ලා එවලම බලන්න පුළුවන්. ඉතින් මේ විදියට දිගටම අපි ඩිස්කස් කරන සැරින් සැරයට අපි අපේ නෝට් එකට ගිහිල්ලා බලද්දි අපිට වෙනවා ඒ කියන්නේ දැන් මේ නෝට් එක අපිට ගොඩාක් ෆැමිලිය වෙනවා. එතකොට ගොඩාක් ෆැමිලිය වුණාට පස්සේ අපිට මේ නෝට් එකේ තියෙන දේවල් නිකන් A to Z මතකයි වගේ වෙනවා. ඒ කියන්නේ අපි නිතරම මේ නෝට් එකට යවෙන හින්දා. ඉතින් දැන් අපි gedara තියෙන නෝට් එකක් එහෙම නැත්නම් ෆිසිකල් නෝට් එකක් ගත්තොත් එහෙම අපි මේ නෝට් එක බලන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න මේ නෝට් එක බලන්න අපි gedara අවිල්ල බලන්න ඕනේ. ඉතින් ඒට වඩා අර ඔප්ෂන් එක තියෙන හින්දා ඒ ඔප්ෂන් එකෙන් ඒකෙන් ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් වුණා කියලා මම හිතනවා. මොකද ඒ කියන්නේ මම දිගට දිගට රිෆර් කරපු නෝට්ස් ටික මට ගොඩක් මතක තිබ්බා වගේ ගතියක් තිබ්බා එක්සෑම්ස් වලට යද්දි ෆයිනල් එකට යද්දි. ඉතින් ඒකින්ද මම හිතනවා ඩිජිටල් නෝට් ටේකින් කියලා කියන්නේ ඔය යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එකක්. මේ කාලේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක ඔයාලා දැන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ටැබ් එකක් ගත්තොත් ඒක මම හිතන්නේ ඔයාලට ඒ ඔයාලගේ අවුරුදු 3 හරි 4 හරි 5 හරි සම්පූර්ණ කාලය ගත්තාම ඒ සම්පූර්ණ කාලයට ඔයාට ෆොටෝකොපි කරගන්න හරි print කරගන්න හරි වෙන notes ටික එහෙම නැත්නම් ඔයාට පාවිච්චි කරන්න වෙන පොත් සංඛ්‍යාවත් එක්ක බැලුවහම ලොකු ඒ කියන්නේ price cap එක ගත්තොත් එහෙම සමහරවිට ඔයාලට වාසියක් වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා දැන් ඉස්සරහට දැන් notes print කරනවට වඩා digital note එකක් තියාගෙන පාවිච්චි කරන පැත්තට හුරු වුණා නම් හොඳයි කියලා හිතනවා. හැබැයි මම කියන දේ හැමෝටම set වෙන්නේ නැහැ. සමහර කට්ටියට PDF බලන්න බෑ. සමහර කට්ටියට display එකක් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න බෑ. ඔයගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේ කියන දේ හැම කෙනෙක්ටම නෙමෙයි හැබැයි ඔයාට PDF බලන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඩිජිටල් නෝට් ටේකින් මෙතඩ් එකට යන්න ඒක මම සෑහෙන හොඳටම රෙකමන්ඩ් කරනවා ඒකෙන් ඔයාට ගොඩක්
සක්සස්ෆුල් ගමනක් වාගේ ඇකඩමික් ජර්නි එකේ යන්න පුළුවන් වෙයි කියලා. හරි. ඉතින් අද වීඩියෝ එකේ මම ඇත්තටම ওই ටික තමයි කියන්න ආවේ. ඉතින් ඔයාලට මීට අමතරව ඩිජිටල් නෝට් ටේකින් ගැන මොනව හරි දැනගන්න ඕන නම් නැත්නම් මට මම දන්න දෙයක් ඔයාලා මොනව හරි දැනගන්න කැමති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මගේ Telegram group එක තියෙනවා මම පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් group එකට join වෙලා මට direct message එකක් දාලා උනත් ඒ දේවල් අහන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මොනව හරි අහන්න දෙයක් තියෙනවා නම් මගේ Instagram page එකට ගිහිල්ලා DM එකක් හරි FB page එකට message එකක් හරි ඔය වගේ දෙයක් දාන්න පුළුවන්. එතකොට මම direct ඔයාලට උත්තරයක් දෙන්නම් ඔයාලගේ ප්‍රශ්න වලට. ඉතින් ඔය ටික තමයි කියන්න ආවේ. ඔයාලා හිතනවා නම් මේ video එක හොඳයි. එහෙම නැත්නම් මේ ජාතිය videos ඔයාලට දිගටම බලන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම මේ channel එකට subscribe කරලා යන්න. මේ පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා ඊට පැත්තේ තියෙන bell icon එකත් click කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඊළඟ video එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.